ඔබව බලගන්වන්න 100%ක් සූදානම් නෙස්ට් මෝල්ඩ් දැන් අමිෂාන්ටි මේ වෙලාවේ අපි අපේ මාමත් එක්ක එල්ලෙන්න යන එක නෙමෙයි කරන්න ඕනේ කවුද මේ ගෑණි මොකටද ආවේ කවුද මේ ගෑණි වෙ එව්වේ අනික මේ වෙඩින් එක කඩා කප්පල් කරන්න ඕනේ කාටද කියලා මේ මේ කාරණා ටිකනේ අපි හොයාගන්න ඕනේ මේ වෙලාවේ ඔව් ඉතින් ඒක හොයන්න ඕනේ අපි නෙමෙයි සැකයක් තියෙනවා නම් ඒක ගැන හොයන්න ඕනේ ආනන්දලා අනේ ඉතින් අපිට නම් මේ කතා ඇත්තක් නෙමෙයි ඒක ඉතින් අපි හැම මිනිස්සු නෙමෙයි නංගි ප්ලීස් බං මෙතන අපි මේ වැඩේ විසඳන විදිහක් ගැන කතා කරමු ආ එහෙම නේද වෙන්න ඕන මං කතා කරන්නේ එහෙම තමයි බලන්න එපා නේද ආනන්ද ඇවිල්ලා මෙතන කෑ ගහපු විදිහ කොහොමද යා කතා කරේ සද්දෙට අපි මේ ගෙවල් දොරවල් විකුණලා මෙහෙට ඇවිත් ඉන්නේ අලුතින් ගමේ මේ වටේ පිටේ මිනිස්සු අපි ගැන මොනවද හිතන්නේ ආ කොහොමද යා කෑ ගැහුවේ මේ කසාද සිද්ධ වෙන්නේ නැ උඹලට අපේ දුවව දෙන්නේ නැ මොනවද මේ කතා ෂේ ආල බල මිනිස්සු මොනව හිතවද මන් දන්නේ හරි නංගි මේ හැබැයි මේ 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 එහෙම කියන්න එපා ඔයත් නිකන් හිටියේ නෑනේ ඔයත් එකට එක කිව්වනේ නැහැ කියන්න බැරි වුණා කියපු කුණු කතා ඔක්කොම මං අහගෙන හිටියා අර ගෑණියෙක් ආවේ ළමෙක් උස්සගෙන ඒ ගෑණි ඉස්සර මොන තරම් දේවල් නම් කිව්වද නෑ අම්මා ඒගොල්ලන්ගේ විශ්වාස කරේ නෑ මටම තර එක වචනයක් කිව්වද කියන්නු අද ගන්න මටවත් එක වචනයක් කිව්වේ නෑ ඒක තමයි කියන්නේ කතා කරේ නැත්තේ ඒක ගැන විශ්වාස කරපු නිසානේ ඒකනේ වෙඩින් එකක් නැවැත්තුවේ අනුහස් මෙතන තියෙන අපේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක නිසා අපිත් එක්ක කතා කළ තේරුමක් නැහැ ඔයාගේ මාමත් එක්ක කතා කරන්න මොකද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මාමට අනිත් එක අනුහසවා කියන්න එයාලට මේ අපිට ගැළපෙන විදිහට පොඩ හැසිරෙන්න කියලා කතා කරන්න කියලා මොකද මේ හැසිරෙන විදිය අපිට ඕක පුරුදු නැහැ ඔයාගෙන් එක මාමට කියන්න අපිත් එක්ක කතා කළ වැඩක් නැහැ මේක හරි 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 අමීෂාන්ට මේ අහන්නකෝ දැන් මේ වෙලාවේ මේ මොනවාම හරිද වෙඩින් එක නොකරුණොත් අපි කාටවත් ලෝකේ ඉන්න මිනිස්සුන්ට මූණ දෙන්න බැරුව යනවා එහෙම වුණොත් තමයි ওই මිනිස්සු කියපු කතා ඇත්ත වෙන්නේ නේද දිරානංක ඔව් පුතා ඇත්ත මට තේරෙනවා මං කියන්නේ ඇයි අපි මේ රටේ ලෝකේ මිනිස්සුන්ට hina වෙන විදිහට වැඩ කරන්නේ ඈ ඇයි ඒක නොතේරෙන්නේ අපි නම් ඉතින් ওই රටේ ලෝකේ මිනිස්සු hina ගස්සන වැඩ නම් සිද්ධ කරගෙන නැහැ ඒවා සිද්ධ කරගෙන තියෙන්නේ ඉතින් ඒ දවස්වල ඉඳලාම මේ ඕගොල්ලන්ගේ පැත්තේ කට්ටිය තමයි මේ ඉස්සර වෙච්ච අනවශ්‍ය දේවල් ඇදලා අරගෙන රණ්ඩු කරගන්න හදනවනේ අමිෂාන්ටි ඔයා. මේ අනවශ්‍ය කතානේ මෙව්වා. පහුගිය කාලේ හැමෝම අතින් වැරදුනා මචං. උඹත් දන්නවා එක මමත් දන්නවා. හරිද? හැබැයි මේ හැමදේම අමතක කරලා තමයි අපි මේක තැනකට ආවේ. උඹයි දෙවුමේ එකතුනේ වෙඩින් එකට අපි හැමෝම කැමති වුණේ මේ හැමදේම ඉවරනට පස්සේ. දැන් මොකද්ද මේ කතා කරන්නේ? අනුහස්. ඔයා අපිට කෑ ගහලා වැඩක් නැහැ. අපි දෙක තරහ අරගෙන වැඩකුත් නැහැ. මුලින්ම තරහ ගත්තේ ඔයාගේ මාමනේ. ඔයාගේ මාමට කියන්නේ පිළිවෙලක් ඇතුව ජීවත් වෙන්න කියලා. මාත් එක්ක කතා කළා තේරුමක් නෑ ඔයා ගැන. හරිද අමිෂාන්ට මොකද්ද කියන්නේ? දැන් මේ වෙඩින් එක කරේ නැද්ද? වෙඩින් එක ගන්න ඕනේ. මගේ පුතාගේ වෙඩින් එක මම කොහොමත් කරනවා. හැබැයි මේ විදිහට කෑ ගහලා රණ්ඩු වෙන මිනිස්සුත් එක්ක නෙවෙයි. වෙඩින් එකක් ගන්න පුළුවන් ද මේ විදිහට? වෙඩින් එකක් ගන්න විදිහක් තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙයක් තියෙනවා අපි එහෙම මිනිසුද කියන්නේ පුතා අපි එහෙම ජීවත් වෙච්ච මිනිසුද ඔයාගේ තාත්තා මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිළිගත් මිනිසෙක් කොයිතරම් වැදගත් විතර ජීවත් වුනේ දැන් මොකද අපිට වෙලා තියෙන්නේ මං අනික කිව්වා ඔය වගේ කෙල්ලෙක් එක්ක යාළු වෙනකොට මේ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නංගි ඇති දැන් ඈ හොඳටම ඇති නංගි මතක තියාගන්න මේ 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 ගොල්ලෝ නංගිගේ ඔපරේෂන් එක වෙලාවේදී මේ ගොල්ලෝ නංගිට උදව් කරා අන්න ඒව මතක තියාගන්න ඔව් මම නැහැ කියලා කියන්නේ හරි සල්ලි නම් ප්‍රශ්නේ මං ආපහු ඒ සල්ලි ටික දෙන්න සල්ලි දුන්නයි කියලා උදව් කරයි කියලා මට හැමදාම තොලුව පහත් කරගෙන ඉන්න බෑනේ මේ හැම දෙයකටම නෑ මිෂාන්ට අපි හැම දෙයක් නෙමෙයි කියන්නේ චුට්ටක් සංසම් වෙන්න හරි අපි වට එහෙම කිසිම දෙයක් කියන්නේ නැහැ. එකම දේ මං ඉල්ලන්නේ මේ කොහෙවත් යන කාලකන්න ඊර්සියාකාර 70ක් හින්දා මේ අහිංසක මිනිසු දෙන්නෙක්ගේ ජීවිත විනාශ කරන්න එපා හන්ටි. මං එච්චරයි ඉල්ලන්නේ. ඔයා එක ගින් කියන්න. මගේ මාමට.
कथाकार करुणा कल मेकड़े मेदी हे मट मेक मेदी हे ओता मट दे हरि पुता कल बल वेपा मम्मी मेकड़ दिन मेदी हेना मेम हरियाणा